හිතා මිට්ටුනි තිලකරන්න දිල්ෂාන් තමන්ගේ කෙල්ල නීති විරෝධී ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් කරනවා තියෙනවයි කියන චෝදනාව මේ වෙනකොට දිල්ෂාන්ට එල්ල වෙලා තියෙනවා පහුගිය කාලේ ලංකාව දිහා බලාගෙන වතුරක් බොන්නේ නැහැයි කියලා ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ඒ ජීවත් වෙන දිල්ෂාන් මොකටද ලංකා කණ්ඩායමට තමන්ගේ කෙල්ල නීති විරෝධී ලෙස ඇතුළත් කරේ කියන ප්‍රශ්නේ මේ වෙනකොට මේ රටේ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් අහනවා මිට්ටුරනි අපි කැමති වුණත් අකමැති වුණත් ඉන්දියාව බංග්ලාදේශය වගේ රටවල් ශ්‍රී ලංකාව වගේ මිනිස්සු බහුතරයක් දෙනා ක්‍රිකට් තමන්ගේ ආගම වගේ තමයි අදහන්නේ මේ වගේ තත්ත්වයක් තුළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මේ කරලා තියෙන මහා විනාශයක් පළවෙනි කාරණය තමයි ඩිල්ෂාන්ල ලංකාව දාලා ගියේ ලංකාව ඕනේ නැති නිසා එහෙමනම් ලංකාව නියෝජනය කරන්න ඔස්ට්‍රේලියාව ජීවත් වෙන අම්මන්ටි කෙනෙක් තේරුවයි කියන එක බරපතල ප්‍රශ්නයක් කිලකරන්න දිල්ෂාන්ගේ දරුවෙක් වීම පමණක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගහන්න තියෙන එකම සුදුසුකම වෙනවා නම් මේ රටේ සත්‍ය වශයෙන්ම බොහොම අමාරුවෙන් තමන්ට අඳුම් පැළඳුම් හොයාගෙන දහදුක් විඳලා ක්‍රිකට් ගහන කෙල්ලන්ට මොකද වෙන්නේ කියන එක බරපතල ප්‍රශ්නයක් මිත්‍රෝනි මේ වෙනකොට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්න සමහර පාහර බල්ලෝ කියනවා මේ අම්මන්ටිට තරම් හොඳට බෝල දාන්න කාටවත් බෑයිලු ඒ වගේම මේ අම්මන්ටිට තරම් අල්ලන්න පුළුවන් අම්මන්ටි කෙනෙක් ලංකාවේ නැහැ කියලා තමයි දිල්ෂාන්ට කඩේ යන තේරීම් කමුටු ඉන්න සමහර පාහරයෝ කියන්නේ. ඒ වෙලාවේ මේ රටේ ඉන්න සමහර ඒ ශේෂ්ත්‍රය ගැන දන්න බහුතරයක් දෙනා අහන ප්‍රශ්නේ තමයි දිල්ෂාන්ගේ කෙල්ල මෙච්චර දස්සනං ඇයි ඔස්ට්‍රේලියන් ටීම් එකට ගහන්න නැතුව දාලගිය රටට ඇවිල්ලා බලහත්කාරයෙන් මේ කණ්ඩායමට ඇතුළත් වුණේ කියන කාරණේ. මුලින්ම ඔස්ට්‍රේලියාවට යවන්න සැලසුම් කරලා තිබ්බේ 15 දෙනෙක්ගේ කණ්ඩායමක්. දිල්ෂාන්ගේ කෙල්ල ඇතුළත් කිරීම සඳහාම 15-16 බවට පත් කරලා තියෙනවා. මිත්‍රෝනි කන්න හිතුනහම කවරවක තලගයා කරගන්න මේ අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්න සමහර පාරයෝ එලි කරලා නැහැ දිල්ෂාන්ගේ කෙල්ලට අමුතුවෙන් අල්ලන්න පුළුවන් ඇල්ලිල්ලමක්ක්ද කියන කාරණය. හැබැයි මුන් කියන විදිහට දිල්ෂාන්ගේ කෙල්ලට තරම් බෝලේ දාන්න කාටවත් බෑලු. ඒක ඉතිහාසය දන්නවා. මොකද දිල්ෂාන්ලා ඉතිහාසයේ පුරාම හොඳට බෝල දාපු කට්ටිය. එක කාලයක් මහින්ද රාජපක්ෂලාගේ ඇටතලලා දිල්ෂානුයි දිල්ෂාන්ගේ ගෑණී උත්සාහ කරා ලංකාවේ පාර්ලිමේන්තුවට රිංගන්න. අන්තිමට 7-7 වැදිලා ලංකාවේ මිනිස්සුන්ට මූණ දෙන්න බැරි තරම් කුජීත වුණාට පස්සේ තමයි ලංකාවෙන් ගියේ. මිට්ටුරනි බොහොම දහතුක් විඳලා ගම්මට්ටමෙන් ක්‍රිකට් ගහලා අවසානයේදී ඉස්කෝලේට සෙල්ලම් කරලා අවසානයේදී ජාතික මට්ටමට ආපු අහිංසක දරුවන්ගේ බෙල්ල කපලා අවසානයේදී ලංකාව එපා කියලා ගිය ඔස්ට්‍රේලියාවට පැනලා ගිය කාලකන්ණියගේ දරුවෙක් ඇතුළත් කරලා අවසානයේදී මේ රටේ දුක් විඳින පවුලක අහිංසක කෙල්ලෙකුට ක්‍රිකට් ගහන්න තිබ්බ අවස්ථාව තමයි දිල්ෂාන් කියන පාහරයා මේ වෙනකොට විනාශ කරලා තියෙන්නේ. දවසින් දවස මේ රට බල්ලට යනවා. බල්ලට ගිය මේ රට බේරන්න පුළුවන් ඔබටත් මටත්. මොකද තාමත් නාමිකව විධායක වස්ථාදායක අධිකරණ බලය තියෙන අපිට. අන්නේ ඒ නිසා ඒ හැකියාව ඇති දැක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙවුණටියක්. මිත්‍රනි අර්ගන්තුරු ජයග්‍රහණය නොමැතිව ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.